අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕනෑම කෙනෙකුට ලෝකෙ පුරාම විභාගයක් කරන්න ගියාම අවශ්‍ය වෙන ප්‍රධානම දේ ගැන. ප්‍රධානම දේ තමයි මතකය. මොකද්ද? මොනවා හරි පාඩම් කරලා මේ ඔළුව අස්සට පුරවගෙන ගිහිල්ලා විභාගයට ගියාම ගන්න එපා කපා. අන්න එකනේ මතකයි. ඒ නිසා තමයි මතකය ගැන අපි කතා කරන්න මාතෘකාවක් ලෙස ගත්තේ. මේ විභාග රහස් පොතේ පිටු පරිච්ඡේදයේ බැලුවොත් පිටු අංක 66 ඉඳලා තියෙන මතක ශක්තියේ පරිච්ඡේදය පිටු කීපයක් මේක තියෙන දිගටම 71 73 75 දක්වාම දිගටම යනවා. එහෙනම් කෙනෙකුට අවශ්‍ය නම් මේක සම්පූර්ණයම කියව ගන්න පුළුවන්. මම ඒකේ තියෙන සාරාංශයක් තමයි දෙන්න යන්නේ. මතකය ගැන කතා කරනකොට ගොඩාක් අය මතක තබා ගැනීමේ ක්‍රමශිල්ප කියා දෙනවා. දැන් මම මෙතනදී ගොඩක් ක්‍රමශිල්ප කියා දෙන්න යන්නේ පොතෙන්. ඒක පොත බලලා ඉගෙන ගන්න එක ලේසි. ඊට වඩා මම කියා දෙන්න යන්නේ මේ මතක තබා ගැනීමට අදාළ මූලික සාධක ටික තමයි කියා දෙන්න යන්නේ. එකක් තමයි අපිට මතකය ගැන කියන මතකයේ ප්‍රභේද තුනක් අපි කතා කරනවා. එකක් තමයි සෙන්සරි මෙමරි සංවේදී මතකය. ඒ කියන්නේ මේ කෙටි කාලීනව ටග්ගල මොකක් කරේ හිතට වැඩුණා මොකද වෙයි නම සුනිල්. ඒක දැන් වැඩුණා තව තප්පර 25ක් තියන් මතකයි. ඒක සංවේදී මතකය කියලා අපි කියන්නේ. හැබැයි පැබෑරි පස්සේ ගමතකයි. ඊට පස්සේ කෙටි කාලීන මතකය. ඒ කියන්නේ ෂෝට් ටර්ම් මෙමරි මොකක් කරේ ඇහුවා විනාඩි 30ක් 40ක් මතක තියන්න පුළුවන්. ඔයාගේ ටෙලිෆෝන් නම්බරේ මොකද්ද කියලා අහලා ටෙලිෆෝන් නම්බරේ කිව්වට පස්සේ අපිට සමහර විනාඩි 30ක් විතර නම් අපි දෙතුන් සැරයක් රිපීට් කරලා නවාගෙනම 0111 4301 301 නේද? මගේ විස්තම් ප්‍රේණ ආයතනයේ ප්‍රධාන අංකය තමයි මම කිව්වේ. දැන් මේක දෙතරයක් රිපීට් කරනවා. විස්තම් ප්‍රේණ 0111 4301 301. දැන් දෙතරයක් රිපීට් කරපුවාම දැන් ਉਹ කෙටි කාල මතකයට යනවා. ඒක දැන් රැඳිලා තියෙනවා විනාඩි 30ක් 40ක් දක්වා. හැබැයි දැන් පය තුන හතරක් ගිහිල්ලා එක කොහේ හරි ලියාගෙන හරි ඒක තව මතක තබා ගන්න ක්‍රමයක් නොකරොත් එක මතකද යනවා. දැන් කෙටි කාල මතකේ සංවේදී මතකයට වඩා දිගයි. දැන් ඊට පස්සේ තියෙනවා ජීවිත කාලයේ මතකේ. life time then අපි මං ඇහුවොත් එම වාගෙන් ඔයාගේ අම්මාගේ මූණ මතක් කරන්න මම දැන් එකපාර මතක් කරවන්නේ ඔයා මුහුද බලන්න කියලා දෙන මුහුද රැල්ල මතක් කරන්න ඕන මතක් කරවන්නේ දැන් ඔයාගේ හොඳම යාළුවා මතක් කරවන්න ඒ කියන්නේ දිවු කාලන මතකයේ තියෙන අපිට විභාගයක් පාස් වෙන්න ගියහම ඕන වෙන්නේ සංවේදී මතකේ නෙමෙයි කෙටි කාලන මතකේ නෙමෙයි අපිට ඕන වෙන්නේ දිවු කාලන මතකේ එහෙනම් අපි බලන්න ඕනේ විභාගයට වැඩ කරන කාලය තුල දැන් අපි මෙහෙම පොතක් ගන්නවා. අරගෙන මේ පොත මෙහෙම තියාගෙන පාඩම් කර කර ඉන්නවා. දැන් මේ අපි පේනවා තේරෙනවා. ඒ කියන්නේ සංවේදී මතකය. ඒ කියන්නේ අපි දැන් ටිකක්ල පොත ඉවර කරලා බැලුවොත් එහෙම ඒ ටික අමතකයි ගොඩක් ඒවා. ඒ කියන්නේ සංවේදී මතකයට ආවා ගියා. පොඩි කෙටි කාලේ එහෙනම් දිවු කාලන මතකයට යන්න ඕන නැත්නම් කෙටි කාලන මතකයට යන්න ඕන නම් ඒකට ගිහිල්ලා දිවු කාලන මතකයට යන්නේ යන්න ඕන නම් අපි මේ සම්බන්ධව යමක් කරන්න ඕනේ අන්නේ කළ යුතු දේ ගැන චුට්ටක් මම මතක් කරන්න ඒක එකක් තමයි අපි පාඩම් කරන ඕන දෙයක් නැවත කරන්න පුළුවන් නම් පුනරීක්ෂණය කරන්න පුළුවන් නම් නැවත හිතන්න කතා කරන්න පුළුවන් නම් ඒකේ හිමීන්සරේ දිවු කාලන මතකයට යනවා මම එකක් කියන්නම් ඉස්සෙල්ලා කිව්වේ 0111 401 301 විස්ඩම් ට්‍රේනර් ටෙලිෆෝන් අංකේ කුමා ඉද්දමල්ලේ ලීඩර්ෂිප් ඇකඩමි එකට මුලිකව කතා කරන ඕනේ නම්බරට කතා කරන්න 0111 401 301 දැන් 0111 401 301 දැන් මේක කීප වතාවක් කීම නිසා පුනරීක්ෂණය වෙලා හන්දා සංවේද මතකයෙන් කෙටි කාලන මතකයට යනවා. එහෙනම් ඔයාලට නැවත යමක් කීමෙන්, කියවීමෙන්, කිරීමෙන් ඒක කෙටි කාලන මතකයට යව ගන්න ලේසි වෙනවා. හරි, දැන් අපිට ඕනේ මේක දිවු කාලන මතකයට යව ගන්න එකක් කරගන්න. දිවු කාලන මතකයට යව ගන්න ක්‍රමයක් තමයි VAK model. VAK කියන්නේ visual, auditory, kinesthetic. ඒක තව දෙකක් තියෙනවා olfactory, gustatory කියලා, WCAG model කියලා. එහෙනම් දෘශ්‍ය වෙන්න පුළුවන් නම් මේක දැන් විස්ඩම් ට්‍රේනර් 0111 301 301 කියලා අපි ලොකු කොලයක ලියලා රතු පාටට නැත්නම් එකේ වයි වර්ණ පාටට බිත්තියේ දානවා. දැන් බිත්තිය දාපුවාම අපි මේක උදේට බලනවා. අරක දකිනවා. දැක්කහම ඔයාලා ඕන නම් මේක විභාගෙට ගිහිල්ලා මතක් කරගන්න ඕන සාධකයක්. කොහෙවත් නැහැ කතාවකදී කියන්න ඕන එකක් නම්
එක පාටම ඒගැන හිතන විසිටමට මතක් කරනර බිත්තිය ගහපක පේනවා. දැකීමෙන් මතක හිතන්න. ඉළඟ තම තාව එකත් තමයි අහන්න පුළුවන්. අපිට මේක තමාට ඇහෙන්ට සලස්වන්න පුළුවන්. රෙකෝඩ් කළ වී ඒගයන් ඔඩිටරිකෙන් ශ්‍රව්වයකෙන තමාට ඇහෙන්න සලස්වන්න පුළුවන්න වැඩිවාර ගාන අපි දේශකවරයගේ දේශනය අපි රෙකෝඩ් කරලා අපි ඒක ආර හෙට් සෙට් එකක් දාන අහනවා. එන ඒක ඔඩිටරි ශ්‍රව්‍ය වැඩි වෙන ප්‍රමාණයට මතක හිටිනවා. එනම් ඊළඟ එක තමයි කිනෙස්තරික් ස්පර්ශමේ යම්කිසි ක්‍රියාවක් අපිට ඒ සම්බන්ධව කරන්න පුළුවන් නම් මතක හිටිනවා. අපි හිතමු මතක තියාගන්න ඕන කියලා අපිට මේ ප්‍රොනවුන්ස් අට සර්වනාම කියලා අපි කියන්නේ ප්‍රොනවුන්ස් ඉංග්‍රීසි වලින් කියන්නේ I, V, U, U, He, She, It, They. දැන් මේක මතක තියාගන්න ඕනේ. ඒකට I ඉංග්‍රීසි V plural නේ ඔක්කොම ඇඟිලි ටික. U ඔබලා. He ඔව් She It කියන සතෙක් කියලා හිතන්නකෝ. They ඔව්. දැන් මේ ඇඟිලි ටිකෙන් මෙහෙම කිරීම හන්දා දෙතුන් සැරයක් කරපු ගමම්ම ආයි කවදාවත් අමතකවන්න ගානට මතක ඉන්නවා. එහෙනම් අදට දැනට සරලව මතක තියාගන්න මතක තබා ගැනීමට අවශ්‍ය නම් ඒ මතක තබා ගැනීමට VAK මොඩල් එක පාවිච්චි කරන්න. යමක් දෘශ්‍ය කරන්න ඒක ශ්‍රව්‍ය කරන්න මොනවා හරි රෙකෝඩ් කරලා හරි බැයි නම් රෙකෝඩ් කරන්නේ නැත්නම් තමාගේ අම්මට පුළුවන් නම් තමාගේ පාඩම කියවන්න හැමදාම මේ අදාළ ෂෝට් නෝට් එක හරි වාට ඇහෙන්න ඔය ස්පියාන ඉන්නේ නැද්ද ඒත් කමන්නේ මොකක් කරමුද ඇහෙන්න ඇසලස්සන්න ඊට පස්සේ ස්පර්ශමේ ඒ කියන්නේ කිනෙස්තරි ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවක් ඒ සම්බන්ධව කරන්න පුළුවන් නම් අර I V U U He She It They මොඩල් එකට එහෙනම් ඒක මතකෙ ඉන්න මෙන්න ප්‍රධානම ක්‍රමවේදයේ ඊට පස්සේ එන අනිත් ඔක්කොම ක්‍රමවේද මේ ටිකට යටත්. තව එක දෙයක් පොඩ්ඩක් කියන්න ඕන. මතක තබා ගැනීමට අදාළ මූලිකම සිද්ධාන්ත දෙකයි ලෝකේ තියෙන්නේ. ඒ දෙකෙන් එක තමයි විෂුවලයිසේෂන්. ඒ කියන්නේ රූප මැවීම හිත අස්සෙන්. දෘශ්‍යවලව ඒක දැකීම. අපිට අවශ්‍ය පාඩම් කිරීමට අවශ්‍ය දේ හිත අස්සෙන් දැකීමකින් දෘශ්‍යව. ඒ දෘශ්‍යව දකින්නේ කොහොමද? අපි කරපු ගණිතමය සූත්‍රය. ගානක සූත්‍රය දෘශ්‍යව දකින්න පයිතගරස් කරපු ප්‍රමේයකුවත් ඒක දෘශ්‍යව දකින්නේ කොහොමද? දෘශ්‍යව දකින්නේ ඒක යම්කිසි රූපයක් හැඩයක් මොකක් හරි සතෙක්ගේ හරි ඔළුවට මේකයල් අරක මේකයල් වලිගෙට මේකයල් මේ වරහන මෙහෙම මෙහෙම දාලා ඉවරලා පිටියල් වල තියාගත්තොත් ඒක උදේට හවසට පොඩක් ඉඳලා පේනවනේ පේනුනහම නිකම් එක මතකේන. ඒක දෘශ්‍ය කරන්න ඕනේ නම් ඒක. දෙවෙනි එක තමයි අපි ආවර්ජනය කිරීම පර්කොලේෂන් කියලා කියන්නේ. අපි පාඩම් කරනවා ටික වෙලාවක් ඇස් වහගෙන මම මොනවද පාඩම් කළේ කියලා මතක් කරගන්නවා. ආයි පාඩම් කරනවා ටික වෙලාවක් අපි තුන් දවස් භාගයක් මේ මුළු දවස් භාගෙම දේවල් ඇස් වහගෙන ආයෙසර මෙනෙහි කර ගන්න පුළුවන්. මේ මෙනෙහි කරන එක ආවර්ජනය කිරීම කොලයක් තියාන පෑනක් අරගෙන ඒකෙන් කටුවට ලියලියත් ආවර්ජනය කරන්න පුළුවන්. මේ දෙකම ප්‍රශ්නයක් නැහැ. කොහොම වුණත් වැඩිම ප්‍රතිඵලයක් තියෙන බව පෙන්ලා තියෙන පරීක්ෂණවල ඇස් වහගෙන ආවර්ජනය කිරීම. මේ ආවර්ජනය වැඩි වෙනකොට දෘශ්‍ය කරන ප්‍රමාණය විෂුවලයිසේෂන් වැඩි වෙනකොට හොඳට මතක හිටිනවා. එහෙනම් මේ ක්‍රම දැන් අනුගමනය කරගෙන යන්න අපි ඉදිරියේදී තවත් මතක ක්‍රමවේද කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට සියලුම විභාගවලින් විශිෂ්ට ජය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.